උරෝ කෝගිලයෝ ඒ එහෙමයි මේ ළඟ ඉන්නවා ඉතින් කියාලාකෝ මගේ වේල පත්කඩේ බැලුවාම මොනවද ඔය ඉන්දියන් නස්සාස්තකාරයා කිව්වේ අවසරවාස ආ ඔන් පොරොන්දු වෙන්නේ සත්තයි කියලා මේක ඇහුවට පස්සේ හිත කලබල කරගන්නේ නැහැ කියලා ඔන් කියාලා බං කියාලා මම ඉතින් යථාර්ථයට මූණ දෙන්න තරම් හිතේ හයිය තියෙන කෙනෙක්නේ බයන දු කියාලා වහන්ස අපි කාගෙද කියලා කියන්නේ නැතුවනේ හඳහන ආ මෙන් සඳහන අතට ගත්ත ගමන් කිව්වා මේ හඳහන අයිතිකරුට රාජයෝගයක් තියෙනවා කියලා යකෝ ඒක ඉතින් මට තියෙනවනේ ඌ කියන්න ඕනේ පොඩ ඉතරම්බ කියලා නේ නේ ඉතින් කියලා ඉවර කරන්න දුන්නේ නේ රාජයෝගයක් තියෙනවා කියලා කිව්වා ආ ඒක ඊතනින්තර සොණ්ඩම් වෙලා යනවා කියලා මගෙන් රාජ්‍යත්වය ගිලිහෙනවා යකෝම් බල දෙන්නත් ඉතින් කිසි ගාණක් නැතුව ඔහෙ බලන් ඉන්නේ ඒක වලක් ගන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා බලහල්ලකෝ අනේ පැඩි එක්කවත් දේවාලයකට බාර කරමුද මේ ලයිසන් තියෙන එකෙක් දාන්න බල මමනේ බාර දෙන්නේ බල ඇස්ති කරහන්කෝ අලි කේස් නේ වහන්ස මොකද්ද බල කේස් කියන්නේ නේ වහන්ස මේකයි කේස් එක සත්ව හිංසනයයි කාන්තා අයිතිවාසිකමයි දෙක එකට පටලලා සංවිධාන හදලානේ තියෙන්නේ සත්‍යයේ තියා බැලුවත් දෙන්නේ නැදු ඔව් අලිපතියව අමතක කරලා විනයගේ බලමු එහෙමද එහෙනම් අර ඇයි බම ගාලා කන්‍යාවිය හත් දෙනෙක්ගෙන් කිරිකල හදන්න ආලා බලමුද මේ කිරිකල ඕනේ වහන්සේ වහන්ස හොඳට සබන් ගාලා නාලේ ඉන්නකෝ අපිට උනත් එතකොට 100ක් අට 9ක් තියන් කල්පනා කරුවා හැකිනේ නේ වහන්ස බය වෙන්නේ පා අපි මේ රාජ්‍යත්වය වහන්සේගෙන් ගැලවෙන්නේ දෙන්නේ නේ අපි දන්නවනේ බල්ල මෙරරොත් මැක්කට වෙනදී කවුද බල්ලා බල මේ ප්‍රාන්ත පළමු පුරවැසියට උදාහරණ ගන්නකොට ගරු නම්බු තියලා ගනින්න හොඳේ එහෙමයි අපි දන්නවනේ හස්ති රාජයා මැරෙනකොට දල දෙකට වෙනදී මේ වන් ඒ උපාරනේ හරි නේ වහන්ස ඇත්ත මේක කිව්වේ මැරෙනකොට නෙවෙයි හරිනම් මරනකොට නේ ඔව් ඉතින් හුඟක් අලි මැරෙනව නෙමෙයි මරනවද හරි දැන් මට ගියාල්ලා මගේ රාජ්‍යත්තේ එහෙම ගිලිෙන්නේ කොහොමයි ඔය දෛවඥයා එක වෙන විදිය කිව්වේ නැද්ද ඈ බලහල්ලා කොම්බල එකපාර අහන් ඉන්නේ නෑනේ ඉතින් එක්ක යුද්ධයක් කරලා ප්‍රාන්තේ කවුරු හරි අල්ලා ගන්න ඕනේ නැත්නම් කුමන්ත්‍රණයකින් මාව සිංහාසනයෙන් පළවා හැරලා කවුරු හරි එකේ වාඩි වෙන්න ඕනේ ඈ එහෙම මොලේ තියෙන කවුරුවත් ඒ අවදානම ගන්නෙ නෑ වහන්ස මම කිව්වේ මේ අපේ ප්‍රාන්තය අල්ලන්නේ කොහොමද එහෙම යන්න බකෝ කිලියෝ ඇයි ඔය සමහර ප්‍රාන්තවල රජ සමහරු දඟලන හැටි දැක්කාම ඒ ඇති වෙන හිරිකිතත් එක්ක අපිට දැනෙනව නේද කොච්චර නෑ වගේ පෙනුනත් කන එකට හුරන් කන්න මොනවා හරි ඇති කියලා ඔව් ඒක නම් ඇත්ත සමහරු නම් කියන්නේ කන්නේ නෑ හාමතේ ප්‍රාන්ත කරනවා කියලානේ ඉන්නේම ප්‍රාන්ත හදනවා හදනවා කියලානේ හදලා තමයි බං කන්නේ ගොයන් උනත් මේ දැන් ඕව වැඩක් නෑ අනිත් ප්‍රාන්තත් අපිට වැඩක් නෑ අපේ වහන්සේගේ ඔටුන්න ගැලවෙන්නේ ඇයි කියලානේ දැන් අපි බලන්න ඕනේ අන්න ඒකනේ පොඩ්ඩක් උඹලට අහගන්නනේ බං තිබ්බේ බං මේක සෙල්ලම් වැඩක් නෙමෙයිනේ හරියට අහගන්නේ බෑ උඹලා මෙලයි වහන්ස මේ අපි තිබ්බ පඳුරු මදිින්දද දන්නේ හරියට කියවුන්නේ නැති නේද බකෝ හියෝ ඉන්දියන්නේ අන්න ඒකනේ ආපහු ආගෙන එන්න යනවනේ ටික බර පඳුරක් තියන්න වෙයි නේද පුරෝ මොකද කියන්නේ වහන්ස යකෝ උඹලගේ මේ වහන්සේ වෙනුවෙන් පොඩි ගාණක් වියදම් කරලා හඳහන බලව ගන්න තරම් උඹලට මං ගැන කැක්කුමක් නැද්ද බං කැක්කුමක් තියෙනවා වහන්ස නිකන් බඩේ කැක්කුම වගේ වච්ච වියදම් කරන සල්ලි නැති එකනේ මෙතන කේස් එක ඉන්දා අරන් බලයල්ලා කොදියා එදින්න වහන්ස ගින් බලම් වරෙල්ල හරියට මොකද වෙන්න යන්නේ කියලා වැඩේ නවත්ත ගන්න මොකද කරන්න පුළුවන් ඕනේ කියලාත් එහෙම බලාගෙන වරෙන් තේරුණාද එහෙමයි වහන්ස එහෙමයි අපි එහෙනම් ආන් එන්නම්කෝ මී යමම් පුරු යන් 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 හනිකට යන් ඒ මී මොකද බන් දැන් අපි කරන්නේ අති සල්ලි තියෙනවනම් මොනවද බන් කරන්න බැරි වරෙන් යන කිනිසබ රෙස්ටුරන්ට් එක පැත්තට මී ඈ අදහස් ඉදරුවකට වත් කළ ගන්න නේද මොය හදන්නේ යන් යන් එනං යන් 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 වහන්ස 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 මොකද්ද බල වහන්සයෝ නැමෙ මේ හන්සයෝ කියලා කිව්වේ වහන්ස මේ හන්සයෝ ඉන්නනේ පොගුනේ මේ ඕ වහන්ස මේ හඳහන බලව
මේ වෙලාවත් බලවල අඳුනකුත් බලවල ආවේ ඕ ඈ බං ඔබ බං ඈ නෑ මේ අඳුන බලන ගමන් හනුමත් එක්කද දැන් උඹලා බිව්වේ මේකයි උනේ වහන්සේ දෛවය ඉන්නේ මොකක් දෛවය දෛවය නෙවෙයි මොකද මේ දෛවඥය 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 ඕ වහන්සේ දෙවෙන්න යනදී දැකලා පොරට ඇඳිලා නගිනේර බල්ල කටයලා ගත්තෝ කන්ටි ගෑවා ඕ හනේ අපරාජ කියන්නේ බෑ 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 රෙහෙන නැගදින් අව අටවක හොරාරි හදපු කුකුල් මස් දෙවිල් පොඩ තිබ්බා මේ මම අන්නේ තොපි දෙන්න දැන් මාව අහලා ඔය දෛවයත් එක්ක බීපු විදිය නෙමෙයි බං එහෙනම් මොකද මට මොකක් හරි වෙනවා කියලා ඌ කිව්වද ඈ මං ඒක අහන්නේ හුටා හුරෝ මොකක් වෙනවයි කියලාද බං කිව්වේ මේ රාජකීය පාදයක් අයිති වෙනවා කියලාද කිව්වේ නෑනේ පොඩ්ඩේ නම් කඳුනාරටි ඇටයක් දෙකක් ගලවලා හැන්න තප්පුලා දේවිගෙන් පයින් පාරක් කනවා කියලාද බං කිව්වේ මතකෙද එන්නෙම නෑනේ යහෝ මොකද්ද කිව්වේ උඹලා දෙන්නගේ කංගටි ගලවලා යන සුබ මොහොතක් උදා වෙන්න හිතා කිට්ටුයි හොඳේ කල්පනා කරලා කියහල්ලා රාජ්‍යත්වයේ ගිලිහෙනවා කියලා නේ කිව්වේ. ඒක වෙන්නේ වහන්සේ. ආයි වහන්සේ හීනකින්වත් හිතපු නැති විදියකට. ඕ වහන්සේ. ඕ මේක ඇහුවම හිතෙයි රාජ්‍යත්වයේ ගිලිහෙන එකට වඩා හොඳයි. වහන්සේගේ හිස කඳින් වෙන් වෙනවා නම් කියලා. ඔලුවලනකො එහෙමයි. දෙපර බාන්න නැතුව ගියහල්ල බං මොකද්ද වෙන්න යන්නේ කියලා. මේ මේකයි හේස් ගන්නෙපා වෙලපෙන්නෙපා මේවා කරලා වනගත වෙන්න හිතන්නෙපා කේතක මේකයි යහන් වහන්සේගේ ලින් උපන් තවත් කුමාරිකාවක් මාරිකාවට උරුමය සොයන් එනවලු එතනින් පටන් ගන්න කේද වාචකය රාජ්‍යත්වය අහිමි වීම දක්වා ඒක පැතිර යනවලු අම්මේ කුඩා සිහි නැති වුණා නේද වහන්සේ වහන්සේ මචං කෝගිරියෝ ඒ බොරුව පට්ටේට වැඩ කළානේ මූට දියේ නෑනි. ඔව් වැටුණාද? වැටිලා. දැක්කෙත් නෑ වම්. ඈ කොහිරියෝ? ඈ වහන්සේගේ ලාවට ඇස් ඇරෙනවා නේද? වහන්සේ වහන්සේ අම්මේ මට මේ මොකද්ද බං උනේ? මට කොතනද වැරදිලා තියෙන්නේ? වැරදිලා තියෙන්නේ වහන්සේ මේ දක්ෂිණ ප්‍රාන්ත පැත්තෙන් තමයි ඔය වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ. අනේ ස්වහ කඩවක් නේ තනි කර වහන්සේගේ හොම්බ නෙවෙයි මේ මූලකට උ මේ කටරියම තනි කර තප්පුලා දේවි මයෝ වීදියේ කැඩිච්ච ජල කරාමේ වගේ නොනවත් එහෙම කොහමද බං වෙන්නේ මම මොකද දැන් ඔය උඹලා කියන්නේ දැන් ළමයා තප්පුලා වගේ වෙන්නේ කොහමද තප්පුලා ඉන්නේ මෙහෙ ළමයා දක්ෂිණ ප්‍රාන්තේ ඒක තමයි මෙහෙම වෙන්න බෑනේ මේ වෙන දේවල් වලට අනේ මන්ද වහන්සේ දැන් අපිත් මොලේ කොළප්පම් වෙලයි තියෙන්නේ ඕ මීම මඩ කිව්වේ ඔව් ගොඩක් කඩ පියාගෙන හිටු හරි හරි මං වාගෙන ඉන්නම්කො වහන්සේ ඕ හැදරුව කරන වැඩ තනි කරන වහන්සේ හොදේ එහෙමයි ඔව් පාඨශාලා වෙනුත් එළියට දාලා තියෙන්නේ කරන ගොංගඩාන්ද ඔව් එහෙනම් ඉතින් ආයි බලන්න දෙයක් නෑ බම් මගෙම වෙන්න ඇති මොනවද වෙන්න ඇති තනි කරවපු වහන්සේගේ ඒක නෙමේ මෙච්චර කල් ගිහිල්ලා ඕක පත්තු වෙච්ච එක නේ බම් බුදුමේ කෙල්ල ලොකුද අක්ක පොඩි නංගි ලොකුයි අනේ අම්මේ ඔය ඉති මට ආයේ සීය නැති වෙගෙන එනවනේ දැන් මොකද්ද බං ඒ අක්කගේ නංගිගේ කතාව හරි හරි දැනට අක්ක විතරයි උරුමේ ඉල්ලන්නේ වහන්සේ දැනට බය නැතුව ඉන්නකෝ මොකද්ද බං දැනට බය නැතුව ඉන්න කියන්නේ ඒ කියන්නේ දැන් කවදා හරි ඒට අනිද්ද නංගිත් එයි කියලානේ උඹලා කියන්නේ එදාට මට හොඳටම බය වෙන්න කියලා නේද උඹලා කියන්නේ හරි හරි වහන්සේ අපි දෙන්න ඉන්නවනේ බය වෙන්න එපා ආ
පොඩ්ඩක් ඉත අල්ලා. එහෙම උරුම ඉල්ලන් ආවට මම කොහොමද හරියටම දන්නේ? ඒ මගේම ළමයේ කියලා. කොම් පාට නෙමෙයි මේ පින් පාට, තේජස් පාට, හැඩ උරුව. හිම් පිටින්ම තියෙනවනේ වහන්සේ. අනික ළමයාගේ අම්මත් කියනවනේ තාත්තා වහන්සේ කියලා. කියන්න නම් බැරි ආබං ඕන කෙනෙක්ට. ඕම ගියාම තව කී දෙනෙක් කොහොම කියන්නේ දාබං. දන්නේ ඉතින් වහන්සේ තමයි ඒකත් දන්නේ. මොකෝ අපි ගිය තැන් ඇයුවා. අනික ඉතින් අපිට දන්නේ නෑ. වහන්සේ ඉදවසල හැතම්ම නැතුවනේ ඇවිද්දේ පන්ත පුරා. බලේ මාළු කෑවනම් විඳවපන් පූසා කිව්වලු. සෝරි වහන්සේ කිව්වලු. අයියකෝ ඒක හරි. මේ පුරෝ කෝගිලයෝ. හේබයි වංශ. මේ වැඩේ ගොඩින් බේරගන්න පුළුවන් වෙයි නේද මේ මං කිව්වේ නඩත්තු නැතුව? නඩත්තු නැතුව කොහොමයි වංශ? මේ වංශ. ඈ වැඩේ හිතන තරම් නම් ලේසි වෙන එකක් නෑ හොඳේ. මේ හැදෙන අලුත් පරපුර මනුදම් ගුණදම් බල්ලට දාලා වැඩිහිටි පරම්පරාව එක්ක ගේමටම එන්නේ. වැඩි කියන්නේ වංශ. වංශෙම නේද නීතිය පෙරෙව්වේ. අනවසරේ ළමයි ඉදිකිරීම නෙමෙයි මොකද ඉන්නේ. නෑ මං නීත්‍යානුකූල නොවන දරුවන් සිද්ධ කිරීම වසර පහක සිරදඬුවමකට යටත් වෙනවා කියලානේ නීතිය දැම්මේ. ඔය බලහන්කෝ ඉතින් හරි හරි මම දාපු නීති නම් මට ඒක බැරිය එහෙම මේට කරගන්න. වැඩේ කියන්නේ ඉතින් නීතියටත් වඩා ඉහළින් ඉන්න අපේ තප්පුලා මේක දැනගත්තොත් නේ බං කේස් එක. අම්මප වහන්සේ මේ විලිලැජ්ජාව නැහැ කියලා අපි දන්නවා. වය කියලා දෙයක් නැති වෙන්න බෑනි. අනික වහන්සේ බල්ලෙකුට කන්න බැරි වුණත් මෙච්චර මේ අන්ලිමිටඩ් තත්පුරයක් තියෙද්දි ආයි මොකට ඔය ගුබ්බෑයන්? ගුබ්බෑයන්? නෑ මං කියන්නේ ගියේ ඉතින් කොච්චර තිබ්බත් රාක් නැත්තම් වැඩක් නෑනේ නේද? කාටුනත් විශේෂයෙන් රජෙක්ටනේ. නෑ බං මම මේ කල්පනා කළේ මට මතකයක්ම නෑනේ ඔය සිද්ධිය. ඉන්නකො මම මතක කරලා දෙන්න. වහන්සිට මතකද දක්ෂිණ ප්‍රාන්තේ ගොසරාණි සිටුතුව? ගොසරාණි කිව්වේ අයියෝ අර කොණ්ඩෙ කිතුල් රෑනක් වගේ තියෙන්නේ. පොළු ලුකුල රිය සක වගේ, ලය මඩල රණතිසරු වගේ, තොල් නාදලු වගේ මතක නැති? ඇයි අර හිනා වෙනකොට රිදි සීනු හැලෙන ගඩක් එන්නේ? ගඩක් නෙමෙයි බොල හඬ හඬක් එන්නේ. ආ ගොසරාණි මේ යාගේ ළමේද? ඔව්නේ. හරිනේ ඔව්නේ මට දැන්නේ මතක්ුනේ මගේ නේන්න. අනේ අම්මප කෝකිලියෝ. ඈ පුරු මූ වගේ ගොන් වහන්ස කෙනෙක්. බලන් අපි නිකන් හිතලා කිව්ව සිටු දේවිය මුගේ කරගත්ත හැටි. ඒකනේ බං ළමයාත් නිකන්ම මුගේ කරගත්තනේ. ඒකනේ. කොකිලියෝ පුරා මචං මේක ධන උල්පතක් හොඳේ. ඈ මාස්වත උඹසයි මතයි ගානක් කැපෙනවා. කෙල්ල හරි නේද? කෙල්ල නම් හරි. තව ටිකකින් එයි. මේ එක විසිට් එකකට කෙල්ලට කවරු 10ක් දෙන්න වෙනවා හොඳේ. ඒ නවුලක් නැමි. එහෙනම් අපි වහන්සේට කියමු. ඈ කෙල්ල තප්පුලා දේවි ගාවට යන එක නවත්තලා දෙන්න. මාස්වත කවරු 100ක් දෙන්න කියලා. ඈ මිමි අන්න වහන්සේ මේ පැත්ත දෙනවා. අනේ පව්බං ඇවිදින වන්දි නඩුවක් වගේ එන කැත බලහන්කෝ. ඒකනේ ඉන්න වහන්ස මොකෝ වහන්ස නිකන් හුලම් බැහැපු බැලුමක් වගේ. හයි අයියෝ හයියෝ හයි අයියෝ හයියෝ. ඔව්ව ගණන් ගන්න එපා වහන්ස. එහෙමද? වැරදි කරන්න කරන්න තමයි ප්‍රතාපවත් විදිහට ගරු ගාම්භීර විදිහට ඇවිදින්න ඕනේ. දෙකනේද වහනේ ප්‍රාන්තවල වැරද්දක් කළා දඟකට යනකොට ලොකු වීරකමක් කළා වගේ ජනතාවට අත්වනවනේ. මේ වහන්සේ ඔය සමහර පට්ට හොරු හොරකම් කරලා ඒව අතේ මාට්ටු වෙලා හිනා වෙලා ජනතාවට අතවනවන හිරේ යන්නේ. වහන්සේ හිනා වෙලා ප්‍රශ්නෙට මූණ දෙන්නකෝ. අපි දෙන්නත් ළඟින් ඉන්නවනේ. ඒකනේ වහන්සේ වහන්සේ අයි අන්න දූකුමරිය කිව්වතර ඉල්ලීගල් තහනම් ගයි ගිඩි කැමෙන් පලහටකට දුවෙනවා. අර හරියට හරිනේ තොරම්බල් කරත්තයක් වගේ ඔය එන්නේ. මේ අයි ඉතින් DNA පරීක්ෂණ ඕන නෑ බං. ඕන්නේ ඕන්නේ. ওই ගමන තනි කරමු වංශිකනේ. මගේම තමයි. අර බලහන්කෝ අර උඩ බලාගෙන ඇවිල්ලා පාර තිබ්බ ගල ගැහැපිලා හොම්බෙන් යන්න ගියේ. අයි වංශ දැක්කේ නැති. ඇවිදිනකොට වම් කුරේ නෙවෙයි මේ වම් කකුලෙන් පොළවේ අඩ හඳක් ඇන්දෙන්නේ. හරියටම හරිනේ.
ඇම්බෙක්ගේ කැටියම් බලන්න නඩේනෝ වගේ කොල්ල රෑනකුත් අර පස්සෙන් එන්නේ නේද වහන්සේ මේ දැන් මම මොකද්ද බං මං කරන්නේ කාවණු 100 දුන්න මාරුණා එහෙමද ඔව් නේද වෙච්ච වැරද්දට සමාව ගන්නෙ නෑනේ ප්‍රාන්ත පාලකයෝ මේ හොඳව වැඩි කතා ඕන්න මෙන්න කහවණු 100 පුරෝමාමි මෙන්න මගේ 10 මම ගත්තා ඉතුරු ටික ඔයාලා දෙන්න බෙදාගන්න මම යනවා බයි හා ඒකනේ නම් බලන්නකො හෙනගෙඩි පුරෝමාමින් ආස දෙබෑ කරමින් පහත් දීම් යට කරමින් වැස්ස වලාක දෙවියනි වඩිනු මැන යකෝ මේ ෂෝක් පොඩට වහින වෙලාවේ උඹ මොකටද බොල වැස්ස බලාහක දෙවියන්ට ආයි කන්න ලව් කරන්නේ මදි බං මදි ඈ මෙහිම මදි බං පැලෙන්න වහින්න ඕනේ පැලෙන්න අනේ අම්මපා මේ වතුර තියෙන්නේ ඔය වැස්ස මදිද මදි කියලා දැන් මං උඹට කිව්වේ මදි බං ඈ එක්කෝ වැහි බින්දක් නැතුව ඉරි තැලිලා ලෙලියන්න පායන්න ඕනේ නැත්නම් වහින්න ඕනේ දෙද බරියන් වෙලා දෙකට තලා යන්නත් එක්කෝ හනේ මන් දන්නේ බං කෝකිරියෝ ඈ ඒ මොකටද බං එහෙම නිකන් බැලන්ස් එකේ කාලගුණය තිබ්බම නේද හොඳ මොන හොඳක්ද බං ඈ ඔය ලාවට පෑවිල්ලෙනුයි ලාවට වැස්සෙනුයි අතේ තියෙන කී හරි වියදම් වෙනවා මිසක් මොන හොඳක්ද ඈ එහෙම පුපුරන්න පායන කොටයි පැලෙන්න වහින කොටයි අතට කීයක් හරි ගන්න පුළුවන්නේ මේ කෝකිරියෝ ඈ අනේ මට කියහන් උඹ අද කෑම එක්ස්පෙරිමන්ට් එකක් කළා ඒක කෑමද කියලා ඕක කෑවා ඒක තමයි මේ නිකන් මඤ්ඤ මේ වගේ දොඩවන්නේ ඈ ලාවට පෑවිල්ලේ නුයි ලාවට වැස්සුනේ කොහොමද බං අතේ තියෙන සල්ලි වේදන් වෙන්නේ මේ ගොම් පුරෝ ඈ බං ලාවට පායනකොට තේට්ටුවට අතේ තියෙන සල්ලි තැබෑරුමට දෙන්න වෙනවා තේරුණේ එතකොට ලාවට වහිනකොට ලාවට වහිනකොට කුසීතට කම්මැලිකමට අතේ තියෙන සල්ලි ටික තැබෑරුමට දෙන්න වෙනවා ඕන් එතකොට කුපුරන්න පායනකොටයි පැලෙන්න වහිනකොටයි කොහොමද බං අතට සල්ලි එන්නේ හාගේ හම් බලන්න අපෝ උඹ පන්දන් අල්ලලද බං පුරෝහිතේ කුණේ ඒගාලි පායකෝ ඔව් ඒකනේ අපේ වහන්සේට බහරි උඹ වගේ මොලේ කලඳක් නැති ගොම් පුරේ එහෙම කියන්නේ පා බං ඒක ඇත්ත වුණාද මේ ඈ බං සල්ලි එන්නේ මෙහෙමයි ඈ පුපුරන්න පායනකොට නියං ආදාර හ පැලෙන්න වහිනකොට ගම් වතුර ආදාර බං මේ කාලගුණෙන් හිඟා ගන්න අනේ නිකන් ඉඳාම් බං ඈ හිඟා නොකා හිඟා කරන රෝයල් සර්විස් එකකනේ අපි ඉන්නේ ඔව්ද කාලගුණෙන් හිඟා ගන්න නෙවෙයි බං මං කියන්නේ එහෙනම් සමාජ මෙහෙවරක් කරන ගමන් ඒ මහන්සියට සල්ලන යම් කිසි මුදලක් අපි දෙන්න බෙදා ගන්නවා ඒකයි මං කියන්නේ ඔ ඈ නෑ උඹේ අදහස මානුෂීයයි ඒකනේ මමත් එකගයි ඒකට ඕ කැමති මේ එහෙනම් බයිලා නොගා ඔන්න ඔය දුම් කබලට කට්ටකු මංජල් ටිකක් දාලා වැඳගනින් හොඳ හිටං යක්කෝ හරියට වැඳගනින් වැඳ හරි ඔය ගෑනිද වඳිනවා වගේ නින්නේ ඒක තමයි හොඳම වැඳිල්ල අයින වැඳගනින් එහෙනම් ගැඩි පුපුරවමින් නහය දෙබෑ කරමින් පහත් බිම් යට කරමින් වැස්ස වලාක දෙවිනේ වඩිනු මැන සිරියහන් ගබඩාව ඇතුළට අපි සපත් වෙන්නේද? එහෙම නැත්නම් ඔබ වහන්සේ එළියට එනවයි? මොකක්? යකෝ දැම්මම මේ සනීපෙට මෙතන සීතලේ ගුලි වෙලා නිදාගෙන හිටියේ. හා දැන් උඹ මොකද මේ හීනෙන් දොඩවන්නේ? නෑ ඉතින් ගන්නේ. උඹලා සපත් වෙන්නේ නෑ බොල. මමයි සපත් වෙන්නේ. එහෙමයි. උඹලා එනවා යනවා තේරුණාද? එහෙමයි. එනවා යනවා. අනේ ඉතින් වෙලා තියෙන නැස්පැත්තිය මතක් වෙනකොට පියවි සීය විකල් වෙලා දිව බකල් වෙලා වචන පවා පැටලිලා කරන දේවල් පවා මඤ්ඤං වෙනවා වහන්සේ. එමෝද? වහන්සේට කියන්නේ අද උදේ මම නැගිටලා තේ හදලා කෑමත් උයලා. ඔව් සීය හොඳ මදි වගේයෝ. ඒක උඹ අවසීයෙන්ද කළේ? මම නම් ඕක හැමදාම හොඳ සීයෙන් කරන්නේ. දැන් මොකද්ද බං වෙලා තියෙන්නේ ඉක්මනට ගියහල්ලා වැඩ ගොඩාක් තියෙනවා මට සයනාරූඩ වෙලා කල්පනා කරන්න. මේ කීතලේ ඒ ඉඳන් පොරවන් ගොරෝන ගමන්නේ කල්පනා කරන්නේ නේද වහන්සේ?
මේ වහන්සේ නිදා ගන්නට නෙවෙයි ඔන් අපි මේ කියන්නේ අනේ කැහුවම සති ගානක් නිඳ අනේකක් නෑ ඔන් නෑ මේ නිකන් හිටහල්ලා ඔයි තින් සප්පුලා දේවි ඇරෙන්න මාව සසල කරන්න පුළුවන් ප්‍රශ්නයක් මේ මිහිපිට නෑ බොලව් ඒකනම් ඇත්ත තමයි වහන්සේ ඒ උනාට අන්න ප්‍රාන්ත වැසියන් ඒගොල්ලන්ගේ දුක් ගැනවිල්ලක් කරන් මව් රාජ්‍යට යන්න හදනවා හොඳේ ඈ දුක් ගැනවිල්ලක් එහෙමයි ඒ මොකද්ද බං යකෝ මේ දවස්වල දුක් වෙන්න හේතුවක් ඇත්තේම නෑනේ වහිනවා පට්ට කූල් එකේ පොඩ්ඩක් මොනවා හරි කරලා කාලා බීලා නිදාගන්නනේ බං තියෙන්නේ නිදාගන්නවත් විදියක් නෑ දුකටපත් වෙලා ඉන්නේ කිව්වම හරි 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 බං ඉතින් මොකක් හරි චූටි දුකක් හරි තියෙනවා නම් ඒක ඉතින් ඔය මෞරාජ්‍යට උස්සන් යන්න ඕනේද කියහන්කෝ මේ මං ඉන්නේ ඕනම ලෙඩකට නොවරදින ගුරුකම වගේ ඒ චූටි දුකක් නම් ඉතින් ඒක ප්‍රාන්ත වැසියන් විසින්ම බැලන්ස් කරගන්නවනේ වහන්සේ වහන්සේ ළඟට ආවට වැඩක් නෑ කියලා දන්න හින්දා තමයි ඔය මෞරාජ්‍යට යන්න හදන්නේ හැබැයි එහෙම ගියොත් නම් කේස් හොඳේ රෙදි නෑ හරි 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 මේ දැන් මොකද්ද ඔය ප්‍රාන්ත වැසියන්ට දුක් වෙන්න වෙලා තියෙන හේතුව කියහල්ලකෝ ගලලා ගංගතුර උන් හිටිටන් නැති වෙන්න ගලලා ඇඳිවත විතරයි ඉතුරු වෙලා තියෙන්නේ අයියෝ ඔය බලහල්ලකෝ ඉතින් යකෝ මගේ නහයට උඩින් වතුර ගිහිල්ලා තියෙන වෙලාවේ ප්‍රාන්තයට ගලලා දේපාර මත එකොලා ඔය ඉතින් දැන් ඉතින් වතුර බහිනකන් කොහේ හරි දූත සංචාරයක් යන්න නෙවෙන්නේ නේබා ඔය බලහන්කෝ කෝකිලියෝ ප්‍රාන්තයට හෙන ගැව්වත් මුන්ට ගානක් අත්නේනි මූ ඒ අල්ල බලල්ල සංචාරයක් දාන්නේ කල්පනාව අම්මප මූට මොකෝපුරෝ කල්පනා කරන්නේ නෑ බං කෝකිලියෝ අම්මප අපිට ඉන්න ජනනායකි ඇයි ඇයි කියලා අහන්නේ තමන්ගේ ප්‍රාන්ත වැසියන් ගං වතුරට අහු වුණාම වතුර බහිලකන් භූත සංචාරයක් යන්න හදන්නේ අනේද කියන්නේ මේක බොරු ගං වතුරක් හින්දා හොඳ ඇත්තදම ගැලුවා නම් ඒත් මූ ඕකමනේ බං කරන්නේ ඒ උනාට කෝකිලියෝ මට නම් කලකිරුණා අපි හොඳ වැඩක් කරමු මචං මොකද්ද බං මුගේ මේ තියෙන කොම්මෙහි පෙරේතකම දෙපිටින් යන්න පස්ත ගං වතුර ආධාරය ක්ලාස්ටි කළා ඒව අපේ වලට පිටලා දාමු මොකද ඒ අර බලහංක වහන්සේ ඈනුන් අර අරන කැත අම්මප ගං හත පාළු වෙන ඕකගේ එක ඈනුමකට මුව ගං වතුරකට ගහන් යන්නේ නැනේ ප්‍රාන්තේ සශ්‍රීක වෙන්න ඒක නේන්න අබේ හීතල සීතල නේන්න මේ දැන් ඔය කොයි හරියයි යට වෙලා කිව්වේ අර බතහිර වාහල් කඩින් ගියාම තියෙන පහත්තලින් යයි ගලා ජලයේ මාවත එහෙම් පිටින්ම යට වෙලා පවුල් 75ක් කනාත අයියේ එහෙමද එහෙමයි අපි එහෙනම් නිරීක්ෂණ චාරිකාවක් යමු නේද බෝට්ටු 10ක් ලෑස්ති කරන්න ගියහල්ලා මල ඕන්ඩරයයි මේ මොකද මේ වහන්සේ බෝට්ටු 10 බෝට්ටු 10ක් කිව්වේ ඉතින් මේ අපේ තප්පුරේ දේවියන්ටත් ගං වතුර සිරිය නරඹන්න ආස ඇතිනේ බං මේ කෝකිලියෝ බහදන්නේ නැතුව මේ එළිය මොන හරි ඕඩර් කරලා සෑන්ඩ්විච් කට්ලට් රෝල් ටිකක් එහෙම ගෙන්නහන් දේවියන්ට ওই ගං වතුර යන ගමන් කන්න මේ එතකොට මේ අපිට ওই වෙනම මොනවා හරි ශක්තිජනක පානයක් වෙනමම ලෑස්ති කරහන් ඈ මේ උලම් පුරවපු ටියුබ් ටීකුයි මේ ලොකු බෝල ටීකුත් ඕන වේ පිරිසිදු තැනක් බලලා ගං වතුර දිය ගැලින් ඈ ගං වතුර දිය ගැලින් ඈ මේ කෝකිලියෝ අම්මප මට මූට කිලින් නැත්තම් මුගේ කොන්දට පයින් එක මේ වහන්සේ හොඳ සිහියෙන්ද කතා කරන්නේ ඇයි ජනතාව දුකටපත් වෙලා ඉන්න වෙලාවේ සිරි නරඹන්න ගිහිල්ලා කන්න දහදන්නේ රෝයල් කේම අනේද කියන්නේ අර වහන්තරා ටිකත් අල්ලලා වතුර ගිල්ල අයියෝ ඒක නං හොඳයි කියමුකෝ වහන්සේ වත් අල්ලලා ගම් වතුර එබුවා හරියට හරිනේ ඒකනේ ඔක්කොම නැති වෙලා ඉන්න උන්ට ආයි නැති වෙන දෙයක් නෑනේ වහන්සේ පැත්ත බලා තියන්න එපා ආධාර ටික විතරක් ලැබෙන්න සලස්සන්නේ අපි බෙදලා දාන්න අපිට මොන වුණත් කමන්නේ ප්‍රාන්ත වෙනුවෙන් කියලා හිත හදාගන්න ඒක කොහොමද අම්මප උඹලා කිව්වාමයි බම් මට ඒක තේරුනේ කෙනෙකුගේ දුක අපි සතුටක් කරගන්න හොඳ නෑ නේද ඒකනේ මං මුලින් ඉඳලම කිව්වේ ඒක පේන්න කරන එක හරි නෑ නේද මේ මං කියන්නද එහෙනම් අපි වෙස් වලාගෙන ආවොත් නරකයි අනේ මාව ගම් වතුරට දුර වැඩි හින්ද ඔය බේරෙම කරි ගමක් නෑ කිල්ල වංකෝ ආ
ලියාගනින්න. එහෙමයි ඔන්න ලියාගනින්කො. ආ කියන්නකෝ හල්ස. එක පවුලකට. ආ. ඉටිකොල ආහාර පහයි. ඉටිකොල? ඔව් බං ඔව්. ආ. ඉටිපන්දන් දෙකයි. ආ. පාන් රාත්තලයි. ආ. වතුර බෝතල් දෙකයි. ආ. තවය පැන්ඩේජ් රෝලකුයි ප්ලාස්ටර් කැලිටිකුයි දාහන්කෝ. ස්ටේට් වලට. ඔයමද? මේ වහන්ස. ආ. හිනගගහ වයින් කාලේ අකුණු සන්නායකයා කොටුන්නේ ගැට ගහන් ඇවිදින්න ආසද? ඒ මොකටද බං මගේ ඔටුන්නේ අකුණු සන්නාහකයා කහයි කරගන්නේ? නෑ ඉතින් ඔළුවට හිනගහන එක වලක් වන්නනේ. ඒවල් දෙයකටද බල මගේ ඔළුවට එන ගහන්නේ මේ වහන්ස නිකන් හිතෙන්නේද ගම් වතුරෙන් අන්ත අසරණ වෙලා ඉන්න හිටින්න තැන් නැති වෙලා ලෙලිපොල් ගහලා ඉන්න පවුල් වලට ඔය ඉතුරුදි කෑල්ලා ඉතිබන්දම පාංගෙඩිය දුන්නහම හිතෙන්නේ නැද්ද අහක යන හෙනගෙඩිය හිතෙන් නැවිලා ඔළුව වදී නේද කියලා මම කියන්නේකො වහන්ස දැනගන්න ඔය පහත්තෙනින් යයි ගලා ජලයේ මාවතේ ඉන්නේ කිරෙන්කා තෙලෙන් අත හොදපු හතර වේලම බඩේ හතර කොන දිග ඇරෙන හොදට බීපු හොඳ සුකෝපභෝගී ජීවිත ගත කරපු අය එහෙම අයට ඉතිරිදි කබල් දෙන්න ෂිට් පිලි ලැජ්ජාවේ සන්තෝෂ පණයනවා ඇත්තටම අනේ ඒ ගෙවල් වල ඉන්න ඉතිරූප වගේ බබල තුටවිය බපුව හොස් කාලා යනවා දෙයි හා උතුරුවද වහන්සයි රෙද්දක් නැන් ගම් වතුර බැස්සන්වත් ඒ පැත්තේ ගිහිල්ලා ඒ සුන්දර කාන්තා පාර්ශවයේ දුක සැප විමසන්න නම් හොඳ ආධාර වට්ටෝරුවක් දෙන්න මට උඹලා කියන එක තේරෙනවා බං. හරි හරි ඉතින් දෙන්න අවශ්‍ය ආධාර ටික එහෙනම් ලියලා දීහන්කෝ. මම අපේ තප්පුලාගෙන් ඇප්‍රූවල් එක ගන්න බලන්න. යකෝ රජෙක් කියලා වෙනසක් නේනුවේ. පවුලට බය එහෙමමයිනේ. මේ වහන්ස. ඔය හදන්නේ ආධාර නොදී ඉන්නද? එපා. තප්පුලා දේවිත කිව්ව ගමන් දැන් ඔය වහන්ස දෙන්න හදන ඉතිරි කබල් ටිකවත් නැති වෙයි හොඳේ. ඔන්න වහන්ස අපි දන්නේ. කාන්තා පාර්ශවයේ අතර තියෙන වහන්සගේ හොඳ නමට හරි 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 කියාල්ලාකො මොනවද එන දෙන්න ඕනේ කියලා රහසින්වත් බෙදලා දාන්න ඔය ටික. ඇදී මුදුන්නේ වහන්ස. බාස්මති හාල් කිලෝ 5යි. චිකන් කිලෝ 2යි. පරිප්පු සීනි කරවල. තින්මාළු නූල්ඩිස් මිරිස් 3 බිස්කට් චොකලට් පපඩම් කිරිපිටි එළවලු පළතුරු එච්චරයි. අවුල් 15යිනේ. ඈ? ඔව්. ඒ අද්දබං. ඇති නේ පුරෝ. මදිනම් ඔය සෑම් පවුඩර් පොඩ්ඩකුත් දාමුකො. මුදලින් කීයක් හරි එක්ක? ඈ? ඈ ගන්නෙ. මේ හරිද කොකිලිය ඈ කොහි නේද හරි හරි බං මම වැස්ස වලහක දෙයියන්ට කුඩයක් පූජා කරලා වැහිලිහිනියන් සීකල්ලා කන්නලව් කරලා ආවේ ඕ කොකිලිය ඈ මම මේ පණ බයේ ඉන්නේ බං ඒ මොකේ බං බලන් අහස පොඩ්ඩක් හොඳ වේගෙන ඉන්නේ අනේ වැස්ස වලහක දෙයියනේ වහින්න ඕනේ නෑ වහන්සේගෙන් ආධාර ටික අරන් කඩේට බෙදනකල් කළු කල්ල පොඩ්ඩක් කෙරෙවුවා නම් ඒ හොඳටම ඇති ඔව් දෙයියනේ පහේවෙන්ට එපා බං ඈ මේ ඉරිපොදයක් ගහන්නේ හදවත සිසිල් වෙලා යන්න මේ ඈ උබාරක බැලුවද බැලුවා බං ආ බැරිම දැන ග්‍රොසරියෙන් කිව්වා බාස්මති කිලෝ එක 150 ගානේ ගන්නම් කියලා මේ කෝකිලිය ඈ පුරෝ වෙන වෙනම විකුණන්න ඕනේ නෑ බං මේක ජනසහන සමාජ සත්කාරයට එකතු කරපු බඩු හින්දා අසාධාරණ මිලක් උන්නේ බල්ක් එකම ගෙනල්ලා බාන්නම් කියලා අපිට කීයක් කෙනවද බලහන් මොකක්ද ඔම කිව්වේ ජනසහන ඔව් ජනසහන ජනසහන නෙවෙයි බං මේක සහගහන දෙකෙන් වැඩි කරලා එන ගාන අනේ මන්ද වැස්ස දවස් වල කරන්න හොඳ වැඩද කියලා මෙව්වා බං අනේ මේ නිකන් හිතහම් බං එන ගහනවා නම් අපට කලින් හෙන වදින්න කී දෙනෙක් වේටින් ලිස්ට් එකේ ඉන්නවද කියන් ආදියම් අම්මා පැහැබෑව වදිනවා නම් ආයි හත ගානේ වදින අපේ රෝයල් ස්ටාෆ් එකේම ඇමතියෝ කී දෙනෙක් ඉන්නවද නේද බං අනේ මේ මචං කෝකිලියෝ ඈ පුරෝ ඔහොමම වැස්ස පැහැව්වම දවස් දෙකක් පායන්න ඇරලා නියන් ආදාර වලට බහින්න බැරි වෙයිද අපිට මොකද නියන් ආදාර කතාව හුටා මූ පිටිපස්සෙන් ඇවිල්ලානි නේ 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 වහන්ස අපි මේ කතා කරගෙන හිටිය වහන්ස බලන්න මේ සබහාදාමි ඇති අපිට ගලන්න වතුර දෙනකොට අන්න උත්තර ප්‍රාන්ත නියදයක්ලු වතුර ගොඩක් වේලෙනවලු ඔන්න බලන්නකො දැන් රටේ ප්‍රාන්ත ගොඩක් වේලෙනවා තමයි බං මෙහෙට වැස්ස වුණත් හරියට බැලුවොත් අපි මේ වේලෙන්නේ හා නැද්ද මේ වහන්ස ආ ඒත හැමෝම නියන් ආදාර යවනවලු අපි බැලුවේ මේ ගම් වතුර ආදාර දීලා ඉවර වෙච්ච ගමන් නියන් ආදාර ටිකක් ඒත යවන්න කියලා නෑ 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 උඹලා කලබල වෙන්න ඕනේ නෑ ඈ
මේ වැස්ස නැවතිච්ච ගමන් ඉදෝරේනවනේ. අන්න ඒක ආවහම උඹලා දෙන්න වෙන ප්‍රාන්තවලට ගිහිල්ලා අපිට ආධාර එකතු කරන් වරෙල්ලකෝ. මූ යකෝ. මේ බෝට්ටු ටික හරිද? අනේ ඉතින් බෝට්ටු වලට වියදම් කරන එකත් අපරාධේ හින්දා මේ මයි පුරෝයි පීනලා ගිහින් බෙදන්න තීරණය කළා වහන්සේ. මේ මලු 75ක් අරගහගෙන පීනන්න? සමාජ සත්කාර කියන්නේ එහෙම තමයි වහන්සේ. මේ අපි එහෙනම් ගිහින් එන්න වහන්සේ. බැරි වෙලාවත් එන්න පරක්කු වුණොත් රාජකීය ඖෂධාලේ බලන්න හොදි. වහන්සේ මේ ආදර උනත් හරිමදි කියලා උන්ට හිතනත් නෙලනවනේ. මේ මොකද මේ මලු වගේ කරන් කෝකිලයි පුරොයි මොනවද මේ? හරියට හරිනේ මේ දේවිය මේ පොඩි මේ හන්ද පොඩි බාස්මති චිකන් සමන් යකෝ නැති දෙයක් නෑනේ. හරිද මේවා? මේ තම්පුලා දේවි මේ අර ගම් වතුරෙන් අනාත වෙච්ච අසරණ සාන වැඩ සදහනට බෙදන්න හම්බ වෙච්ච ආදරෝ. එහෙමද? අනේ මටත් ආසයි කෝකිලියෝ. මේ ගම් වතුර ආදර බෙදන්න ගම් වතුරෙම ගිහිල්ලා. අයිය මාත් එන්න. ඉතින් යන්කෝ. දැන් කොහෙද යටවිලා තියෙන්නේ? ඈ අර අර පහත්තෙනින් යයි ගලා ජලයේ මහවත. එහේ තප්පුලා දේවිගේ ආසාව වෙනම එකක්. හැබැයි අවදානමක් ගන්න එක හොඳ නෑනි. ඔය ගම් වතුරෙන් මේ වෙනකොට පාතනේ කොලරාව වසූරිය බවද? ඔව්. ඈ වසූරිය කොහෙද දැන් ගම් වතුරෙන් බවෙන්නේ? ඒ දෙහෙදෙන්නේ හරක්තනේ. ඈ තප්පුලා දේවි දින්ද කියලා ඕන් බෝනත් එහෙම අනික මඩ චිරිප්පේ ගංගීවේ තප්පුලා දේවි ඔහෙ ඉන්නකෝ අපි ගිහින් බෙදලා එන්න නේවන් ගෝකිලියෝ ඈ නේ 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 මමත් ආසයි ඒ දුකටපත් වෙච්ච අසරණීන්ගේ දුක විමසලා ලකුණු ටිකක් දාගන්න යන් යන් එවලා ඉතින් කරුමයක් පරිසම් දෙන්න තියෙනවා නම් වළක්වන්න බෑනි මං කිව්වා අපි එහෙනම් යන්කෝ ඌටා ගම් වතුර බහැලා ගිහින් නේද? මාර බැහිල්ලක් නේ බහැලා තියෙන්නේ. හයි ස්පීඩ් බහැලා නේ බං. බහැලද? ඇෂ්! අපරාධ මට ලකුණු ටිකක් දාගන්න තිබ්බ අවස්ථාව. එහෙනම් මරු ටික අරන් ගිහිල්ලා රාජකීය මුළු තැංගෙට දාහල්ලකෝ. හා යමල්ලා හරියල්ලා ඉතින්. හා ඉතින් ඔසම් පරයල්ලකෝ. කරුමේ. මචනන් එපා වෙලා තියෙන්නේ මචං. ඇයි බං? ඇයි බං මේ රෝයල් හිඟන පඩියෙන් ස්පා එකකට යන්නේද? එහෙම නැත්නම් කැසිනෝ එකකට යන්නේද? අඩු ගානේ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කනමැදිය වෙන්න පුළුවන්ද කියන් මේ හිඟන පඩියෙන්? ඈ ඒක නම් ඇත්ත බං. ඒකනේ මටත් එපාවටම එපා වෙලා බං තියෙන්නේ. ඈ පවුලගේ ඕනෑ එපාකම් ටික බලලා සුපර් මාකට් ගිහින් ගෙදරට ඕන ටික අරන් අනික් පැත්තෙන් පවුලගේ නංගිට ඕන කරන ඒවා ටික ගැන බලන්න අතේ පිච්චේ නෑ කියහන්කෝ. ඔබට කියන්නේ කෝකිලියෝ අනික් ප්‍රාන්තවල රෝයල් සර්විස් එකේ ඉන්න උන් නිකම්ම ඉඳලා පට්ට සැලරියක් ගන්නවා බොල. ඒක නම් ඇත්ත බං. ඊට අමතරව වංගු අම්මෝ නිකම්ම ඉඳලා කොයිතරම් නම් හම්බ කරනවද නේ බං? ඒකට අපි එම් මොකද්ද බං උඹ ඔය කිහිල්ල ගහන් ඉන්න පුස්තකේ මේකද? මේ කෝකිලියෝ මේ වැඩක් නෑ. දියුණුවට රහස් කියලා පොතක් බං. දියුණුවට රහස්? ඕ කවුද දුන්නේ? අපේ පවුල දුන්නේ. කියවල බලලා ජීවිතේ වෙනස් කරගන්න කියලා දුන්නේ. අහෝ පවුල දීපු එකක්ද? ඔව් හරියන්නේ නෑ බං. ඕකේ තියෙන එකක්වත් කරන්න බැරිව ඇති. ඒක තමයි මේ පොත දිගහැරලා බැලුවේවත් නැති. කවර විතරයි බැලුවේ? මොකද්ද කවර දියන්නේ? බල්ලෙක් දුවන පින්තූරයක් තියෙන්නේ. බල්ලෙක් දුවන එක? ඕ බල්ලෙක් වගේ වැඩ කරන්න ඉතා වේගෙන් කියන අදහස තමයි කවරෙන් කියන්නේ මං හිතන්නේ බං. මේ කවුද බං පොත ලියලා තියෙන්නේ? මේක ලියලා තියෙන්නේ මේ උද්දීපනී කාර්ය කරවන. මේ ඕකටත් බං නිකමට වගේ පළවෙනි පිටුව පෙරලලා බලමුද? අපෝ එපා බං අපෝ. නෑ ගණින්කෝ ගණින්කෝ බං. අපං ඔන්න උඹේ මල පැන්නොත් මම දන්නේ නැහැ හොදේ. හරිකෝ ගණින්කෝ පොත ඔය දියන් ඔය කීලාසේ. නේ මන් දන්නේ. මොකද්ද බං මේ පොතේ නම? බාරියානංච උත්තමං. යකෝ නම හරියට හරිනේ පොතේ ඇතුලේ හිතාගත්ත හැකියෝ. බලම්
මෙම පොත කියවීමට පෙර ඔබගේ බිරිඳගෙන් මේ පොත කියවීමට අවසර ලබා ගන්න. යකෝ ඒක මාරකලියක් නේ බං. හේකනේ න පොඩේ ඉතංකු මෙවරන් ඈ ඔබ යම් කිසි දෙයක් කිරීමට ප්‍රථම එයට බිරිඳගෙන් අවසර ගන්න. මන්ද බිරිඳගෙන් තොර දියුණුවක් ලැබ කොහෙවත් නැත. වලහම් මචං මට එන සැකයක් තියෙනවා මේ පොත වෙන නමකින් ලියලා තියෙන්නේ අපේ ගෑනිර කියලා. ඕ වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ ගිනිතියන් ගිනිතියන් ඈ මාව ගිනිතියන් ඕකට දැන්. මේකද ඈ ඔය පොත අපේ පවුලගේ අතට ගියොත් මාව පැලිලා මැරෙයි යකෝ. උරා කොලකිලෝ මෙහාට වරෙල්ලා මේ වහන්සේ පස්සෙන් දහසකට අවසර පස්සෙන් දහසර වහන්සෝ මේ වහන්සේ ඈ ඔන් හැමදාම බණින හින්දා මේ කොතලෙ හිමුටු වෙනකොට තෙබු මැල්ලුන් එක රෝස් පාන් ගෙනාවා ඔන් තෙබු මැල්ලුන් එක රෝස් පාන් එයි අම්මා පා මං උඹට කියලා තියනවා නේද ලෙඩ කෑම ගේන්න එපා කියලා යකෝ එහෙම් බහින ලෙඩක් නෑ කියලා හිත හදාගන්න හදනකොටම උස්සන් එනවා මෙතන ලෙඩ කෑමක් මාව මානසිකව වට්ටනවනේ මං උඹලා ලෙලියන්නම මෙතන කොහේයෝ ඈ ඔන්න ඔය මැල්ලුන් පල්ලට දාලා ආයි ගේනකොට අපේ මේ වහන්සේට රොස්ට් කලුකුම් පලුවක් එක චීස් පෙති තියපු පාන් පෙති ටිකක් මිදිරිස ටිකක් එක්ක අරන් වර එච්චර වියදම් කරන්න ඕනත් නෑ ඔය තෙල් දාපු කරෝල කෑල්ලක් එක්ක උණුවෙන් බත් පොඩ්ඩක් සම්බෝල ටිකක් එක්ක උනත් සෑහේ තේරුණාද මේ පුරෝ ඈ මූ රජෙක්ද නැත්තං හිඟන්නේක්ද බං ඔබ දෙවනියට කිව්ව එක මේ වහන්ස ඕ අවසරනි මේ දවස් වල කරෝල පට්ට ගණන් ඔව් බැස්සනි තෝර කරෝල 100 කහවණු 250ක් වෙනවා අම්මපා ඇත්තද එමයි එනම් ඔන්න තෙබු මැල්ලුමයි රෝස් පාන් කාලයි ගණන් කන්න මල කරුමේ මේ අවසර වහන්ස ඈ මේ ඔය පාන් කාල හක්කර තියලා අල්ලන ගමන් කියන්නකෝ මොකදයි අපිට එන්න කිව්වේ කියලා බලහල්ලා බාණ්ඩගාරේ හිස්සලා තියෙන්නේ කවදත් ඉතින් එම නෙමෙයි බං මෙහෙම ගියොත් උඹලට පඩිවත් ගෙවා ගන්න බැරි වෙයි මට හොඳේ කමන්නේ වහන්ස කමන්නේ අපි ඔය මාස තුන හතරක් ඉවසන් ඉන්නකෝ එකතු කරලා පඩිය දෙන්නකෝ මේ බං ගෝලියෝ ඈ අපි කරන රස්සාව ගැන දන්නේ හින්දා අපේ ගෙවල් වල මායිලා දැන් ස්වයං රැකියා කරනවා වන් මට දෙක කියන්න බැරි වුණා ඔව් වහන්ස හැමදාම එක එකට අත පාන්න බෑ කියලා ඔන්න ස්වයං රැකියාව කරන්න පටන් අරන් නෑ අම්මා බයකෝ කවුද යකෝ? ඈ සමා වෙන්න වහන්ස. කඩවරිසන් අරගනි හොඳේ. එහෙමයි තරම් අවසර ඔව්. දැන් මොකද්ද කරන රැකියා? මේ කුඩා කර්මාන්ත හා හස්ත කර්මාන්ත ව්‍යාපෘති සඳහා ගන්නා වූ මහ පරිමාණ ණය මුදලක් කරන් අන්න වඩේ බදිනවා ඔන්. බෝල වඩේ 10 වා. ඈ බං. ඈ බං. මොකක්? සමා වෙන්න මගේ කඩේටත් ඉතින් පොඩ්ඩක් බ්‍රේක් නෑ. නෑ මේ මං ආන්න ඇදුවේ දැන් ඔය පුංචි වඩේ විකුණලා ගොඩ යන්න පුළුවන්ද බං අමාරුයි වංශ එන අමාරුයි ඒකින් දැන අපි පුංචි අසෝක වීදුරුවක් තියාගෙන මෙරපුවේවත් එක්ක වඩේ දෙන්නේ ආ යකොත් අපි හොරසුරා විකුණලාද අපි මේ පවුල මජං කෝකිලියෝ එබර පවුල් පිටින් බාණ්ඩාගාරි හිස්කලා මුන් දැන් අපිට කියනවා ඒක පුරවන්න ක්‍රමයක් කියනලු බලමු යකෝ ඉතින් ඈ ආයි වෙන මොහකටවත් බද්දක්වත් ගහන්න කියලා හේරනේ වැසිකිලි යන එකට විතරයි මීටරයක් හයි කරලා බදු කෑවුවේ නැත්තේ ඔ මී කෝකිලියෝ එබර මචං මට අදහසක් ආවා නෑ හෙන්දිම ගෑවිල යන්න අපි යෝජනා කරමු ඔස් කටින් එක අපෝ මේ අපිටම කොහොල්ල නාගෙන මදුළු ගලවන් පැකට් කරලා විකුණන්න වෙයි බං අනික දැන් අවාරේනේ අනේ මොකෙ මොලේ ඇයි කොහොල්ල නාගෙන ඌ බං යකෝ මී හැබැයිටම ඔබ කොස් කටින් දන්නේ නැද්ද බං යකෝ මම මොකද බං නොදන්නේ ඈ කොස් කටින් විතරක් නෙවෙයි බොල පොලොස් කටිරුන් දන්නා තේරුනේ බොල මී ගොම් පැටියෝ ඈ මම කොස් කටින් කිව්වේ වියදම් කප්පාදු කරන්න ඒකද ඔය unlimited තප්පුරේ වේදන් කප්පාදු කළා නම් ගොඩනි බං යකෝ කන්න බොන්න විතරක් නම් කමන්නේ මේ වලස් පොතකින්ගේ රූපලාවන්‍ය රටවලට කොච්චර නම් වේදන් කරනවද ඈ ඔබ හිතා අනේද කියන්නේ ඒකනි යකෝ තප්පුරේකට ගන්න දේවියක් ඇටච් කරගන්නකොට පොඩ්ඩක් බලලා ගනින් මූ ඇස්ස වෙලාවක එළියට විසි කරන්න සයිස් දෙ බං උදේක දැක්කොත් කැදවත් නෑ
පරිවාර බල්ලකට අංකෝ උඹ නිකමට වගේ ගනින් අපේ මේ රාජ්‍ය අගමෙහසිය තප්පුලා දේවි ඇයි තප්පුලා දේවි මොකද අම්මේ කියනකොට මම එන්නේ සිරියා කාන්තාව අම්මේ ඔය බලහල්ල ඉතින් අවට ගස්වල මල් පවා පිබිලා කුරුල්ල උඹා ගන්න ගත්තනේ ඒක නේනම් දුටුවන් මන්මත් කරවන්නේ ඒ අලංකාර වශී සෞභාග්‍ය සංකේතය නොවේදයි කියා අපි මේ කතා වුණේ නේද කෝකිලිය අනිමේ උඹලා දෙම්මට විහිළු කරන්න පටන් අරන් නේද අනේ අම්ම පල්ල බොරුවක් නෙවෙයි තප්පුලා දේවි අපි දෙන්න මේ කතාවේ වී උන්නේ අපිටත් හිතා ගන්න බෑ මෙහෙම වෙන්නේ කොහොමයි කියලා කොහොම වෙන්නේද මෙච්චර සිරියා කාන්තාවක් ඉන්න රාජ්‍යයකට කැඳවත් නැත්තේ ඇයි කියලා මොකද්ද බල හරිද මචං කෝකිලියෝ ඇබරෝ වරින් යන්නේ වහන්සේ බලන් ඇති මේ ගිහිල්ලා හිටිවන බයිලකක් ඒ කියන්නේ එවලේ කට දෙන්නේ මොකද්ද බොරුව වනලදාම් වයන්න හරි මේ එහෙනම් උඹ පටන් ගනින් මං අත්තර ගායනේ කරන්නම් හොඳයි හරි කොකිලියෝ අපි අන්නෝනි නෑ බං ඇයි අන්න යකෝ වහන්සේ අපිව හොයන් එනවා ඈ බලහන්කෝ මුගේ මූණේ තියෙන හිඟන පාට රාන්ති ආර්ථිකේ ඩනිස් කොල් කට්ටටත් පහලට කඩන් වැටිලා වගේ නේ බං ඈ බං ඈ කෝ මල දෙන දැන් ආර්ථිකේ සවිමත් කරන්න මොකක් හරි අදහසක් ඔය අරන් ආවේ හැටිද අවසර වහන්සේ ඉන්කම් ජෙනරේට් ප්‍රෝග්‍රෑම් එකක් නම් ඔළුවට ආවා වැඩි හරියටම කළොත් ඉතින් ජීවිතේට ආලෝකයක් කරගන්න පුළුවන් බමේ ජෙනරේටර් කතා කරනවා මේ ඔව් ඔව්ව තවත් ඊයෙන් යන වැඩනේ කොප්පරාවලින්ම පහන් ආලෝකේ ගම හොඳේ ඕ ඉංග්‍රීසි වචන දෙකක් කිව්ව ගමන් අනා ගන්නවනේ මේ වහන්සේ ආ ඉන්කම් ජෙනරේට් කිව්වේ ආදායම් උත්පාදන ක්‍රියාවක් කිසිම වියදමක් මහන්සියක් නැතුව එකවර ලොකු ලාභයක් අතට එන වැඩක් කොහොමද බ්‍රෝමි එහෙම අගල්ලන එක හොඳයිනේ අවුලක් නෑනේ පරිස්සමට අල්ලහන් දැන් මේ කොහමද ඔක කරන්නේ කරන්නේ මෙහෙමයි ඉතින් මේ හයිජැක් කොහොමද හයිජැක් මේ මොකද්ද මගේ එල කිරි කෝකිදෝ මේ වහන්ස හා හයිජැක් කියන ෆෝමැට් එකෙන් තමයි වැඩේ පටන් ගන්නෙ කිඩ්නැප් එකෙන් ඉවර වෙන්නේ අම්මපා උඹල දැන් මට තේරෙන්නේ ඕක කිව්වේ නැත්තම් ගහනවා කන් ගැට ගැලවෙන්න හොඳේ මේකයෝ මේ තප්පුලා දේවිය ගමන් කරන අස්සකරත්තේ හයිජැක් කළා ඊට පස්සේ තප්පුලා දේවිව කිඩ්නැප් කළා නිදහස් කරන්න නම් කාවණු ලක්ෂයක කප්පමක් කිල්ලුවා කොහොමද ප්ලෑන් එක යකෝ දැන් ඒක මං එපේ ගෙවන්න නේද හුටා ඔව්නේ ඉදමකින් ඉතින් ඉඳලා උඹලා ගෙනාවේව ෂෝක් පොඩ්ඩට ආදායම් උත්පාදන වැඩසටහනක් අපි ඉතින් කිඩ්නැප් කේස් එක ගැන විතරයි හිතුවේ නේ බං අනිත් එක වහන්ස වෙන පවුලක පිරිනක් උස්සලා ගාන කිල්ලුවම ස්වාමියා ඉතින් පැන්න ගමන් ඉල්ලන ගාන ගෙවලා දිවි හිමියෙන් බේරගන්නවනේ එහෙයි ඒක ඉතින් අති භක්තියයි ස්වාමි භක්තියයි එකට පත්තල් වෙලා ආලේ මොදු වෙලා ප්‍රේමෙන් උම්මාද වෙලා වෙලිලා මේ කෝපි දෙන්න මගේ කන් ගැටි ගලව ගන්න නැතුව කටපියන් මං කියන දේ අහගෙන ඉන්නවද පොඩ්ඩක් ඉතින් දෙයනේ හැමදාම උනේ ඒකනේ වහන්සේ කිව්වා අපි අහන්නේ දියා බලන් පත්තන මූරා වර්ගයට අයත් මීහරක් පැටවුනේ එහෙමයි කෝපිද මොලේ කලදක්වත් නැද්ද බං ඔය තප්පුලා දේවිය උස්සන්නේ කවුද කියහන් හොඳ සිහි කල්පනාවක් තියෙන පණ තියෙන එකෙක් ඔය කර්තව්‍යෙට ඉදිරිපත් වෙයිද බලව් අම්මා පපොලේ ඒකත් ඇත්ත නේනම් උස්සන්න බෑනේ තප්පදෝරුනි තුඹ කරයක්වත් ඕනෙවෙයි ඈ බර නෙමෙයි ගොනෝ සර මුටා අම්මට බරයි සරයි දෙකම තියෙනවනේ ඕන් උස්සනවා තියා කිට්ටු වෙන්නවත් බෑනේ දමලා හරි ලාඩම් පර දත් ගලෝලියන්ට මොකද්ද බල ලාඩම් නෑ මේ ලාඩම් නෙමෙයි හයි හිලෝ දැන් උඹලා දෙන්න මට කියලා කනහරා ගල්ලිනි පාරවල් දෙක බස්සව ගන්න නැතුව මං කියන දේ සාවධානව අහගෙන ඉඳලා වැඩි වෙලා නොගෙන ඉතා ඉක්මනින් භාණ්ඩාගාරේ පුරව ගන්න විදිහක් කියහල්ලා මේ අවසර වහන්ස ආ අපිට නැවත වරක් පරණ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකම උඩු යටි කර නැවත ඉදිරිපත් කරන්න අවසරයි
ඉදිරිපත් කරලා බලන්න. හැබැයි ආයි පාරක් ගොන් කතාවක් කිව්වොත් අම්මව මල දෙන්නව කන පිට හරවන හොනේ. මේ වහන්සේ. ආ? මෙවර ඇස් දෙක කළු රෙදිපතියකින් බැඳා. ආ? අත් දෙක පිටිපස්සට කරලා බැඳා. කටේ පාන් කඩේ බුවා. ඒ පාර කාගේද බල? මේ පාර වහන්සේගේ. වහන්සේව කිඩ්නැප් කරලා සල්ලි ගත්තා. දෙයිනේ. ඈ? වැඩක් වෙන්නේ නෑ බං. යකෝ මාව කිඩ්නැප් කරලා සල්ලි ඉල්ලුවට බල්ලෙක්වත් සතපහ දෙන්නේ නෑ. තේරුම් ගනින්නලකෝ. පිළිගනින්නලකෝ මං කියන එක. අපි ඒක දන්නවා වහන්සේ. ඒ වුණාට වහන්සේ අපි කියනවට කිඩ්නැප් වෙන්නකෝ. දන්න සිල්ලන් දාලා අපි සල්ලි ගන්න බලන්නම්කෝ. බෑ බෑ මම නොදන්නේ ඔය තප්පුලාගේ හැටි. සතපහ හොල්ලන එකක් නෑ බං. අපි අඬලා දොඩලා පොළවේ හැපිලා පස් කාලා ප්‍රාන්තේ රිදී පාන නිවි ගියා කියලා අඬලා. යකෝ කිලියෝ. ප්‍රාන්තේ රිදී පාන නිවි ගියා කිව්වම මිනිස්සු රතින් යපත් උරයි බොල. උඩා ඕමයි. මේ වහන්සේ. ඈ. ඊනම් හොඳ නැකතම් බලලා කිඩ්නැප් වෙමුනේ. අන්න බොන්න ඔක්කොම දෙනානේ. ශක්ති ජනක පානේ පොඩ්ඩ බීලා ඉන්නයි තියෙන්නේ ඔය. ආහා එහෙනම් එහෙමවත් කරලා බලමුකෝ. තවත් ඉතින් බලන් ඉන්න එකේ තේරුමක් නැහනේ. දැම්මම කිඩ්නැප් වෙමු නේද බං. යන්කෝ මගේ තනියට ගහලු උග්ගුවත් ඉන්නවන්නේ නේද? එහෙමයි වහන්සේ. කොකිලියෝ දන්න සෙල්ලම් දාලා ඉතාමත්ම තාත්විකව හද ඇද බැඳ ගන්නා විදිහට නෙමෙයි හදවත් මක බෑවෙන ගානට දුක කියමින් අදහන් හොඳද? හරි හරි දෙන්නම් පාන් සමයේ දෝතට අරන්. අනේ අම්මේ මේ පොඩ්ඩක් ඉතහන් පොඩ්ඩක් ඉතහන් පොළ තප්පුරේ ඉන්ට්‍රස් එක පහු වෙන ගාල හිතන්. හා හා අනේ දැන් අදහන්. අනේ 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 අම්මේ උනා නේද වෙන්න ඕන දේ. දැන් ඉතින් මේ ප්‍රාන්තට කාගේ සරණත්ත දෙයියනේ? කවුද දෙයියනේ මේ අපරාධ කළේ? ඇයි ඇයි මොකද උනේ කියපල්ලා. වහන්සේ අපිව හැරද මන් හොයන ගමන් ගින්ද? ආ ඉන්නේ අරන් ගිහිල්ලා. නොයන්නත් නෙවෙයි එහෙනම් ගෙන්න ගන්න පුළුවන් ඕන් තප්පන් කරුවන් කවනු ලක්ෂ දහයක් කිල්ලනවා නිදහස් කරන්න. දෙන්නත් එක කුඩු වෙන ගහලා ඔයන්නේ නොදකින් විතරක් මදයි පාණ්ඩාගාරේ පුරවන්න හැදුවා. ඒකනේ ඉන්න වරෙන් පුරා අපි කොහේ හරි ගිහින් කිඩ්නැප් වෙමු කුඩු වෙන්නම. සත්‍ය ජනක පාණිය බීලා හොඳේ. ආ අයියෝ ඒ ඒ කොකිලා වූ ඔමිදා ඔමිදා බකෝයේද මාව තලලා ඔය යන්නේ බොය හොරා වගේ එළියට යන්න නේද හදන්නේ? කියපිය කියපිය මිමි නිකාමි ඉඳලා තිත්ත වෙලා මම මේ එළියට යන්න හදුවේ. ඉතින් ඉතින් සත පාතේ නෑ මං. මගෙත් එහෙම තමයි. අම්මපා මොකට මේ රොයල් සර්විස් එකට පට්ටල් උනාද කියලා පශ්චාත්තාප වෙවි මම මේ යන්නේ මං. ඒ උනාද කැත වැඩ කරන්න බා හොඳේ. ඇයි? ලිලි ගැලවිලා බිම හැලිලා ඒ ලිලි අපිටම පෑගෙන වෙලාවේ උඹ මාව හැලලා මෙහෙම තනියෙන් ගේමක් ගහන්න. ඔහොම එළියට යන්නේ කාරිද කියපිය හොඳ නෑ නේ. ආපංකො මේ වැඩේ උඹට හරියන්නේ නෑ පුරෝ. ඈ? ඒකයි මං මං කතා කළේ නැත්තේ. ආනේ නිකන් හිතහං. ඈ? යකෝ රාජකීය සේවයේ ඉන්න අපිට මොනවද බන් නොගැලපෙන්නේ? පිරිසිදු වැදගත් මහත්මා වැඩක් ඇරෙන්න. අනිත් ඕනම දෙයක් අපිට ගැලපෙනවනේ බං. කියන් මොකද්ද උඹ කරන්නේ යන්නේ? පුච්චර කී දහනක් කරන්න යනවා බං. ඈ ඒ කියන්නේ වන් මෑන් ෂෝ එකක් කරන්න යන්නේ. අනේ අම්මේ කොකිලියෝ. ඈ බං. ඇයි බං ඔබ ඒ වගේ භයානක අවදානම් ජීවිතයක් මරණයක් අතර තීරණයක් ගත්ත?
නෑ බං අපේ පවුලගේ නංගි හැමදාම මට බනිනවා. ඒ මොකටද? මගේ ඒසා සුවිශේෂී සංගවුණු කුසලතා දොට්ට දාන්නේ නෑ කියලා. අනික මං ගාන්ධර්ව කෝකිල යන බං. දැන් ඊ වහන්තරාව කිව්ව හින්දා දුඹය සුයිසයිඩ් මිෂන් එකට බැස්සේ. අනේ අනේ කෝකිලියෝ. උඹට තේරෙන්නේ නැද්ද බං? ඔව් නීතින් උඹට තේරෙන්නේ නෑනේ කරුමේ. දැන් හරිනේ. උඹ මේ වැඩේට එන්නේ නෑනේ නේද? අනේ මන්ද බං අයියෝ. අමාරුවෙන් හරි උඹ කියන සින්දු ටික අහන්න මං එන්නම්. වරහන් ඇතුලේ කලබඩිය වෙලා. මේක නෙමෙයි. මොනවද බං ඔය ෆයිල් කවර? මේ සුයිනියර් එකට ඇඩ්ස් එකතු කරන ෆයිල් ටික බං. අම්මබයි. ඉතින් මේ තියෙන්නේ උඹේ එක. ගාලුක්කුවටත් එකක් දෙනවා. ඇඩ්ස් ටිකක් හොයලා දියන් හන්දේ. යකෝ මේ දවස්වල බිස්නස් කරන උන්ට ඇල්වතුරක් පෙරෙන්නේ නැහැ යකෝ. උඹ මේ හැදෙන්න හදනවා. ඕනේ මිනිස්සුන්ට අමාරු ඉනේ බං. මේ එනම් මේ කාවණු 1000 ටිකට් පොතක් විකුණලා දියන්කෝ. මේ කොහේද? දැන් උඹ ෂෝ එකේ සින්දු කියනවා කියලා. ඔය ටිකට් වල ගහලා තියනවද කියපිය? මේ තියෙන්නේ මගේ පින්තූරෙත් දාලා. එහෙනම් දියන්කෝ. ටිකට් එකක් දික් කළා සෑහෙන කාලෙකින් ගුටි කෑවෙත් නැණි. කියපිය. මොකද බං ඒකේ මොබලු කතාව? මොකද? නෑවි. මොකද නම් බැමරෙන්නේ? නෑවි. මේ හන්සමී මේකයි. මොකද? මේ අපේ රාජකීය ගාන්ධර්ව කෝකිලියා ඉන්නවනේ. ඔව්. ඇයි මොකක් හරි කෑමක් හදලා කාට හරි කන්න දීලා ගුටි කාලාද? නෑ නෑ හන්ස. කවුරුත් උගේ කෑම කන්නේ නෑනේ. ආ? දන්නවනේ ඉතින් කෑවොත් වෙනදේ. ආ. මේ හන්ස. ඌ රෝය කුක්කුනාට ඩෙසිග්නේෂන් එකේ තියෙන ගාන්ධර්ව කෝකිලියා කියලානේ. ඔය දැන් ඉතින් මෝ රාජකීය ගාන්ධර්ව කෝකිලියා විලා රොයල් කිචන් එකේ ලුණු හොද කර කර ඉන්න එක පට්ට පවුසා අවුල් නේද වහන්ස? ආරි ආරි මේ නිකන් වටේ නොගින් ගියහන්. දැන් මොකද්ද කෝකිලියා උඹලව මට කියවන්න හදන්නේ කියලා? මේ ඔන්න අපේ කෝකිලියා මේ. ආ? ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්න යනවා. ආ? ඒකට වහන්සගේ පූර්ණ සාදර සමාදර අනුග්‍රහය බලාපොරොත්තු වෙනවා ඒකයෝ. යකෝ ඉතින් ඔය බලහන්කෝ කොහොම හිත හදාගෙන මුගේ සංගීත ප්‍රසංගයකට අනුග්‍රහක දායකත්වය දෙන්නද කියලා මට කියහන්කෝ. මේ අවසර වහන්ස. එහෙනම් වහන්ස මං ඌට කියන්නද කුකරි ෂෝ එකක් කරන්න කියලා? අනේ අම්මේ යකෝ ඌට ඌ ගැන තේරෙන්නේ නැති එක පැත්තකට දාහන්කෝ. එහෙමයි. ඔබට තේරෙන්නේ නැද්ද? එහෙමයි. මොකද්ද? නෑ තේරෙනවා. එහෙමයි. යකෝ මුගේ සූපසාත්තරේ සංගීතයේ තියෙන විනාශකාරී බව උඹට තේරෙන්නේ නැද්ද? මට තේරෙනවා වහන්ස. ඒත් අර උගේ පවුලගේ නංගිටනේ ඕක තේරෙන්නේ නැත්තේ. යානේ මුගේ ඔළුවට ඕක දාලා තියෙන්නේ. අනේ අම්මේ ඔය පවුලගේ නංගිලා ඉන්නව නේද? එහෙමයි. නෑනලා. එහෙමයි. අනේ අම්මේ හූනියන් නැගත්වල ඉපදිරා තියෙන්නේ ඕවා. එහෙමයි. ආයි වැළලුවොත් හූනියමක් ගොඩ දාන්න බෑවන් ලේසියෙන්. එහෙමයි එහෙමයි. කොහොද ඔය අහිංසක කෝකිලයා? වරෙන් කොහොම කතා කර කර යන ගමන් ඌවත් බලලා ඌට අපි බ්‍රේන් වොෂ් එකක් දෙමුකෝ. යමු යමු වහන්ස. හැබැයි පොඩි ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඒ මොකද්ද? අපි ඌට බ්‍රේන් වොෂ් එකක් දෙන එකේ තේරුමක් නෑ නේද? අයියේ. ඇයුගේ මොලේ තියෙන පාලින් හින්දා මං හිතන්නේ වස්තියක් දෙන එක තමයි හොඳ. එහෙමද? එහෙමයි. ඒක නෙමේ පුරෝ. එහෙමයි. මම හිතුවා අපේ මේ ප්‍රාන්ත දූෂණ හොරකම් අක්‍රමිකතා අවම කරන්න කමිටුවක් පත් කරන්න. වහන්ස. ආ පිටින් කමිටුව ගේන්න වෙයිනේ. අයියේ නැතුව ඉතින් එහෙම කමිටුවක් මෙහෙම පත් කරන්න හැම වෙලේ එකක් නෑනේ. හොරකමට ගෑවිච්ච නැති එකෙක් මෙහෙ නෑනේ වහන්ස. මම කියන්නේ අඩු ගානේ වහන්සටවත් කමිටුවට යන්න බෑනේ. මොකද්ද බල ඒ කිව්වේ? මේ නෑ මං කිව්වේ බුරු කියන්න ඕනේ. මට නම් කොහොමටවත් ඔය කොමිසමට යන්න බෑ. දියුරාල පැවසුවේ ඇස් දෙක කොනින් හදවතට දැනෙන ලෙසින්. වහන්ස කොයිද දුවන්නේ? මේ බලංක වහන්ස දුවන වේගේ මං හිතන්නේ තප්පුලා දේවි කතා කළද කොයිද? මගුල තොට ඒක තේරුන්නේ නැද්ද? මොකද්ද බං? යකෝ තෝ සින්දුව අල්ලනකොට අර පොල් ගහේ හිටපු තලගොයත් බිමේදම් වැටුනේ යකෝ. තලගොය වැටිච්ච එකේ කබරයා වගේ ඉන්න වහන්සට උලන් ඉන්න පුළුවන්ද? අවසර පස්වාන් දහසකට සතර දිසා දික්විජය කළ සතර අනුදිසා අතික්‍රමණය කළ සතර මහා බමුන්ගෙන් වරම්ගත් සතර ම
මහා දෙව් පිහිට ලැබූ සතර මහා නරකාදී ඇනතම වෙන්නේ ඒක විතරක් නෑ සතර අභිනයන්ගෙන් පතල සතර වාහල් කඩ ගුගුළු ආලමින් අප මහා වහන්සේ රාජ සභාවට සතර ගාතින් සපත් වෙන වගයි දැන් පරක්කු වැඩි කෝ කිලියෝ උඹ බය නැතුව හිටන් මේ චෝදනාව රාජකීය මුළු තැන්ගෙට මාළු ලබාගෙන මුදල් ගෙවීම පැහැර හැරීමයි මේ පරිභෝජනයේ තනසුදුසු මාළු බැවින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළෙමි ඔන් රස පරීක්ෂණ වාර්තා සමග නැවත නඩු ඇසීම ලබන අවුරුදු දෙසැම්බර් 28 වෙනිදාට කල් දානවා නඩු ඉවරයි දැන් තියෙන්නේ නව අදහස් හා යෝජනා පළවෙනි යෝජනාව දයක මැන පහන් දැල්වා රසිකයාව අමන්දා නන්දින් ප්‍රඥාව කරා ගෙන යන්නට යුගයේ අවශ්‍යතාවයක් සේ සලකා කලාවට අතහිත දීමක් ලෙස ගාන්ධර්ව කෝකිලයන්ගේ ඒක පුද්ගල ගී සරණිය දැහෙන බිදුනා එම ගීතාවලිය දොරට වැඩමවීම සඳහා පූර්ණ අනුග්‍රාහක දායකත්වය රාජකීය භාණ්ඩාගාරයෙන් සපයීම එහෙමයි මොජයිල දැන් නඩුවක් කය ගිය කෝකිලයට ඒම කොහොමද ස්පොන්සර් කරන්නේ විරුද්ධයි යකෝ ලප්තනම ලොප්පුණානි ඔකෝටම ඉස්සල්ලා ගියහන් මාළු ගන්න භාණ්ඩාගාරයෙන් ගත්ත සල්ලිකෝ මේ ඒ ටික ගෙවන්න තමයි මම මේ ෂෝ එක කරන්නේ වාන්සේ මම මාළු වලට විතරනේ දෙන්න තියන්නේ නේද මේ තව ඔය මේ එළවලු පළතුරු කරවල වලටත් පොඩක් දෙන්න තියෙනවා ඒකනේ මේ ෂෝ එක හොඳට කරගත්ත නම් ගොඩනේ වාන්සේ නිකන් හිතන්නකො මේ ෂෝ එක නගලා ගියා එහෙම මෙන් අනිත් ප්‍රාන්ත වලින් කතා කළා ඒ ලාභේ තනිකර භාණ්ඩ මේ පුරා එහෙමයි වහන්ස ඔන්න මොනවද බලහන් තියන අඩුපාඩු ඒකනේ පොඩ බලංකෝ බං හරි හරි බං උඹට දැන් මේ ෂෝ එකේ උඹ සිං කරන අඩුපාඩු ඇරුණාම වෙන මොනවද තියන අඩුපාඩු අඩුපාඩු ගොඩක් තියනවා බං හෝල් එකක් නැ බෑන්ඩ් එකක් නැ සවුන්ඩ්ස් නැ ලයිට්ස් නැ යකෝ ඉතින් මුකුත් නැහනේ ඕ බං සිං කරන මම නම් ඉන්නවා කවුද දැන් නර්තනයේ ඉන්නේ අපේ පවුලගේ නංගි යාළුවෝ ටිකයි බං කඩනවා 80ට විතර ඒ කියන්නේ ඇනිල්ලයි හඳිගෑවිල්ලයි දෙකම හරි නෑ නෑ බං මේක කෑම හදන එකක් නෙවෙයිනේ සිං කරන එකක් බං ඒක තමයි බොල මාත් කියන්නේ යකෝ උඹේ පවුලයි උඹේ පවුලගේ නංගි යාගේ යාළුවෝ සෙට් එක ඔක්කොම එකතු වෙලා කොහොමද ඔක හඳි ගාවනවනේ දැන් මෙතන තියෙන වැදගත්ම ප්‍රශ්නේ ඕනම කරන්න තිබ නෑනේ මේ මං කියන්නේද මොකද පුරා ඔය සවුන් තියෙන අලුත් බෑන්ඩ් කෑල්ල අල්ලගෙන උන්ට අතහිත ගීමක් වශයෙන් මේ වැඩේට අද ගහපන් දැන් ඔය හැම ගේකම බෑන්ඩ් එකක් තියෙනවනේ එහෙම බෑන්ඩ් 100කට විතර කතා කළා බං ඉතින් ගත් කඩේම බෙහෙත් ගන්නවා සල්ලි දෙන්නම් කියලාත් බෑ කියන එකනේ බං පුදුමේ අනේ බොල ඔබ කතා කරනකොට බෑ කියන එකද බං ඔය පුදුමේ කියන්නේ හරි හරි මේ කෝකිලෝ මේ දැන් සින්දු ටික හරි දුඹේ හරි කියන්නේ ඉතින් හරිම නෑ මං පටන් ගන්න හිතන් ඉන්නේ මෙන්න මේ සින්දුවෙන් ඕන්
පොඩ්ඩක් අහපන්කෝ. දෙමව්පිය ගුණ ගීතයක් ඕ. නෑ පොඩ්ඩයිදම්. එදාටම අහමු. ඔව්. හදිසියක් නෑනේ නේද? අනික ඉතින් අපි නාහප සින්දු ඇහුමේ නේ. ඒකනි. ඔන්න ඕකන කියන්නේ ඉතින්. ඔන්න මම මුල කෑල කියන හොඳේ. පොඩක අගෙන්න එකයි ඇත්තේ. ඇස්පියන් කියන්නේ හැංගීමෙන් හොඳේ. අන්න මෑනියනි. පියතුමනි. මදිනෙමි යකෝ දෙන්නව නෑ නේද ඉරිසියාව මල්මද බිසවුනේ සිරියා නිත්කල් මින් මන මත්තන අසිරි සබා උන්ද සමන් දසන් දෙති සමුව විහිදා මී බඩ සුරංගන ලෙසිනා නවත්තං මොකක් හරි වැඩක් කරගන්න ආවනම් ඒක කෙලිම ගියහන්කෝ මගේ බොරු ගුණවර්ණ නැතුව හගියහන් නෑ තප්පුලා දේවිය දැන් ඔය අපේ කෝකිලිය ගායනා කරේ අපේ මේ කෝකිලියගේ වන් මෑන් ෂෝ එකේ තප්පුලා දේවි ගුණ අනුස්මරණ ගීතේනේ එහෙමද ඒක හොඳයි ඇයි ඇයන්නේ දේවිය දේවියගේ සාදර සමාදර අනුග්‍රහයෙන්නේ මේ ගී සම්දෝනිය වේදිකා මාස්ටර් උඩ වෙන්නේ කවුද මං කිව්වේ මම එහෙම එකක් කිව්වද කලින් නම් කිව්වේ නෑ ඒත් කියන බව දන්නේ හින්දා කිව්වේ ඒකයි ඒවන් අපි ඇනවුස් කරන්නේ මෙහෙමයි තප්පුලා දේවි කොහොමයි දින උදේසේ ජීවනාලිය වන් කාන්තා රත්නේ ආලෝකේ ලෝට විදහා පාන ලෝකවාසී කාන්තාවන්ගේ පරම ආදර්ශයේ බඳු බස්සාගස් නගින ප්‍රාන්තේ පළමු කාන්තාව වන ශ්‍රීමත් තප්පුලා දේවි ආර්යා දේවිය දැන් මේ අර ආර්යව කෑල්ල දානවා හොඳේ ඉතුරු ටික උඹ කියහන්කෝ බස්සාගස් නගින ප්‍රාන්තේ පළමු කාන්තාව වන ශ්‍රීමත් තප්පුලා දේවි ආර්යා දේවිය ප්‍රධාන කොටගත් සැමියාට හිලා බිරින්දෑවරුන්ගේ සංසදේ සදාතර සමාජර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන දැහන පිටුනා ගී සරණිය ගාන්ධර්ව කෝකිලියාගේ මියුරු හඬින් පළවෙනියෙන්ම කෝකිලියාගේ මියුරු හඬින් කියන එකද මට හිනා ගියා දෙවනියක කවුද බං අපේ සමීතිය අනුග්‍රහය දෙනවා කිව්වේ ඇයි දේවිය දැන් ඔය ෂෝ එකේ ඉස්සරහ දේවියව ඉඳවල බෑග්ග්‍රවුන්ඩ් එකේ දේවියගේ පින්තූරයක් ගහලා ගීත කීපයකින් දේවියකගේ ගුණ වයලා නවල දෙනකොට ඇඬේවි කාටද ආඩම්බර වැඩි හොඳයි ඒ උනාට අපේ සමීතියෙන් සල්ලි දෙන්නේ බෑනේ බං තේරුම් ගනින්කෝ දේවිය මෙහෙමනේ ෂෝ එකෙන් එන සල්ලි ටික ඔක්කොම අපි සංගමයට දෙනවනේ තප්පුලා දේවි මේ කෝකිලිය හම්බ කරන්න කරන වැඩක් නෙමෙයි දේවිය ආසාවට කරන්නේ දෙන්න බං මේ ෂෝ එකෙන් එන අනිත් ෂෝ කොම ගෙම්මෙන සල්ලි ඔය සංගමයටම දෙන්න බැරිය මං ඉතින් සල්ලි බලාගෙන නෙවෙයිනේ මේක කරන්නේ අනේ මන්ද බං උඹලගේ කරදරේ ආහහ ඊදම් බලලා මට කියහල්ලකු සුපන් සඳක් ආසේ පායලා ආලෝකේ දසද විහිදලා තරුත්තිඳි ළඟින් දිලිසිලා සෙනේවන්ත හද කිනහිලා අපේ පවුලගේ නංගිට හදපු එකක් නෙවෙයි තප්පුලා දේවිටමයි සින්දු කියන්නේ ඔ අනේ පලයන් බ බොරු කියන්නේ නේතුව ඔය ඉතින් තප්පුලා දේවි පල්ලා ඒ මචං පුරෝ ඒ මචං තප්පුලා දේවි රියර්සල් එක බලන්ට එනවා කිව්වා බං මං බෑන්ඩ් එකේ කොල්ලෙකුටත් එන්න කිව්වා නර්තනයට පවුලගේ නංගී යාළුවෝ ටිකයි ඉන්නවා අවුලක් වෙයිද බං බලන්න එපා බං එකක් දිහන් ඇද වෙන්න මේ මං කියන්නද වැඩි මොකද්ද බං ගරු ආරාධිත ගායනය කියලා තප්පුලා දේවිටත් සින්දුවක් දියන්කෝ මේ ෂෝ එක චොර වෙයිද දන්නේ නේ බං යකෝ උඹ සින්දු කියලා අනනේකි ෂෝ එක බදාමයක් වෙන්න කියලා තප්පුලා දේවිට සින්දුවක් දීපම් මං කියනවට මොකද්ද තප්පුලා දේවිට බදාම දාන්න ඕන කතාවක් මට කියනවා ඇහුනේ චෝ එකේ නිකන් බදාම දැම්ම වගේ ශක්තියක් වෙන්න අපි බැලුවේ මේ තප්පුලා දේවිට සින්දුවක් කියන්න දෙන්න කියලා මුගේ චෝ එකනේ වහන්ස යකෝ තල්ලත්තට බොරුළු ගහන සද්දෙ මදිද කියහන්කෝ තහඩුව කුදුළු ගහන සද්දෙකුත් දාන්න යන්නේ එහෙම බෑනේ වහන්ස තප්පුලා දේවිනේ මේ චෝ එකේ ප්‍රධාන අනුග්‍රහකත්වය අම්මපා කියහන් එයා වල්ලගත්තද අන්න කියන කොටත් එනවා එනවද හරිද මම රියසල් එක බලලා හරි නැත්නම් කැන්සල් කරනවා හොඳයි බලමු සි
ඇයිද සද්දේ කොබලන්නේ හෙල්ලෙන්නේ දෙන්න අයියෝ මදි මදි මචං දෙන්න බලන්න හුවක් අයියෝ මදි කෝ පස්සේ ඉඳ බලලා අද උසල දෙන්න බලන්න මේ මේ පොඩක් ඉතහල්ල ඈ බං බල සින්දුව කියන්නේ ඉස්සෙල්ලයි හූ ඉල්ලන්නේ මේ එතකොට කලින්ම හිත ධෛර්යමත් වෙනවනේ මේ තප්පුලා දේවි ඔන්නේ නේ කියනවා හොඳේ ආ කිහම් බලන්න ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ